යලෝනි ඉතින් අපේ රටේ විලමෙද බංගලාවේ රට කරවන ඇත්තන් කොච්චර කැපවීමෙන් උනන්දුවෙන් කිසිදු අපරාධ චෝදනාවක් දෝෂජ චෝදනාවක් මංකොල්ල කප්පම් වගේ කිසිම චෝදනාවක් නැතුව බම යස අගේට අපේ රටේ මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න කොච්චර ලොකු වෙහෙසක් මහන්සියක් ගන්නවද කියලා ඉතින් ආයේ කතා කරලා වැඩක් නැහැ. හැබැයි ලෝකේ අනිත් රටවල දෙන දේශපාලඥයන් නම් මීට වඩා හාත්පසින්ම වෙනස්. අන්න ඒ වගේ මහජන බලය හින්දම ලැබුණු බලයෙන් අසීමිත විදිහට ඵල ප්‍රයෝජන අරගෙන සෑහෙන දූෂණ වංචා ගොඩක වග කියන්න ඕනි වුණ දේශපාලඥයෙකුට මහමුතු විදිහේ දෙට්ට ධම්ම වේදිනිය කර්මයකට මොන දැන සිද්ධ වෙනවා. හැබැයි කරපු දේවල් වලට එහෙම ලේසියෙන් මැරෙන්න වෙන්නේ නැහැ. සැහෙන විඳවල තමයි මිනිහට අපාගත වෙන්න වැඩ සිද්ධ වෙන්නේ. මේ කියන කතාව මොකද්ද කියලා බලන්න එන්න යන මාත් එක්ක 2023 රිලීස් වුණු මිස්ටරි ත්‍රිලර් කැටගරියකට අයිති වෙන මැලිෂස් කියන සුපිරි මූවි එක. මොක පටන් ගනිද්දිම අපිට ලස්සන පවුලක් ලස්සන ප්‍රදේශයක තියෙන වැකේෂන් හවුස් එකට යන සීන් එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. සැමකෙනම විලියම්, පෙරදකෙනම ලෝරන් මෙලගේ දුවගෙනම එරින්. කොමනොත් මේ ලොකේෂන් එකට වැකේෂන් එකකට ආවා. එරින්ගේ හිතේ නම් එච්චර ලොකු සතුටක් නැති හින්දා කරනා මොකද කියලා එයාගේ අම්මා ඇහුවත් මගෙන් ලොකු ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි නිවස තුලට ගියාට පස්සේ මේක පිටරලා තියෙන ලොකේෂන් එක සහ වටපිටාව ගැන මේ තොන්දෙනාම සැහෙන පුදුම වෙනවා. ලෝරන් මේ වෙලාවේදී විලියම්ට කියනවා මේ ගංගාව තමයි US වල තියෙන ගැඹුරුම ගංගා කිහිපෙන් එකක් කියලා. බරුඩික තම තමන්ගේ කාමරවල අවරණ අතරවරේ විලියම් එරින්ගෙන් අහනවා මොකද ගෙදර හොඳයිද කියලා. හැබැයි එරින් විලියම් ඒකට ගණන් ගන්නේ නැතුව කාමරයට ගිහිල්ලා දැන් සෑහෙන අවුලෙන් ඉන්නේ. මේ පළාතට වයිෆයි නැහැ කියලා දැනගත්තාම මගේ අම්මට පැමිණිලි කරා. තම්ම කියන්නේ මේක නිකන් දවස් දෙක වැකේෂන් එකක් නේ. මේ දවස් දෙකට හැරෙයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පැත්තකින් තියලා වටපිටාවේ සුන්දරත්වය ටිකක් විඳලා මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් කරගන්න බලන්න කියලා. කොමනත් ඊළඟට දකින්න නම් සිද්ධ වෙන්නේ ටික කමුතු විදියේ සීන් එකක්. එරින් කලබලයට බාත්รูම් එකට ගිහිල්ලා දොර ලොක් කරගන්න අමතක වෙච්ච වෙලාවෙදී කිසි ගාණක් නැතුව විලියම් බාත්รูම් එකට තුලට ඇවිදගෙන එනවා. එරින් මේ වෙලාවෙදී විලියම්ට එළියට බහින්න කියලා කිව්වත් විලියම් කියන්නේ අපරාධි මං හිතාගෙන හිටියේ ඔය ශව කරනවති කියලා. ඒක මම මේ හදිසි මාව කියලා කියදී අපවරෙන් කෑ ගහන්න ඇදුවත් එහෙම ලෝරන්ට ඇහැ කියලා බයට විලියම් එළියට යනවා. කොමන විලියම් එළියට ගියාට පස්සේ ලෝරන් හඬා වැටෙන විදිහෙන් විලියම් අතින් මීට කලනොත් මොනවා හරි මේ වගේම සිද්ධින් සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට පොඩි සැකයක් ඇති වෙනවා. මෙතරවරේ ලෝරන් එදා ඩිනර් එක ලෑස්ති කරමින් ඉන්න අතරවරේදී ඔරන් තනියම ඇල්කොහොල් බෝතලයක් අරගෙන බොද්දි විලියම් වෙනම දැකලා ඉක්මනටම මේක ඩ්‍රෝව එක ඇතුලෙන් දානවා. මේ වෙලාවේදී විලියම් ලෝරන් ළඟට ඇවිල්ලා කියනවා එයාට පුංචි අතපසු වීමක් හින්දා එරින් හිටපු බාත්รูම් එක ඇතුළට ඇවිදගෙන යන්න උනා කියලා. කවුනත් මේ ගැනත් විලියම්ට දොස් කියපු ලෝරන් එක එක ඒවා කියාගෙන ඉද්දි විලියම් කියනවා මගේ වරින්ට කොයිතරම් මුදලක් වියදම් කරලා තියෙනවද එයාගේ අධ්‍යාපන කටයුතු විතරක් වෙනුවෙන්ම. හැබැයි මේ ගෑණි මම සතේකට ගණන් ගන්න නැහැ කියලා විලියම් දොස් කියනවා. කවුනත් මේ වෙලාවේදී අපිට දැනගන්න ලැබෙනවා විලියම් ඇවිල්ලා එරින්ගේ තාතම නෙවෙයි සුළු පියා කියලා. ඊළඟ සීන් එකේදී අපිට තවත් එක විශේෂ චරිතයක් මුණ ගැහෙනවා. මගේ නම තමයි ජේස්. මේත් මොකක් හරි ලොකු දෙයකට සූදානම් වෙමින් බාහිරට ගිහිල්ලා හොඳටම ඩ්‍රින්ක්ස් දාන ගම කල්පනා කරමින් ඉන්නවා. මෙතරවරේ කම්මැලිකම එළියට වෙලා වාඩි වෙලා හිටපු එරින් සරා තොඩුපළ නතර කරලා තිබ්බ බෝට් එක දැකලා නිකොණ පුංචි ට්‍රයි එකක් දෙන්න ඕන කියලා හිතලා අබල් ගහමින් ටික දුරක් ඈතට යද්දි ඔන්න ඩිනර් නැස්ති කරමින් හිටපු ලෝරන් හොයාගෙන අපව වතාවක් විලියම් එනවා. මේ වෙලාවේදී ලෝරන් ටිකක් බීසී කියලා කිව්වත් මේක සතේකට ගණන් ගත්තේ නැති විලියම් එයාට අවශ්‍ය වැඩේ කරගන්න කිචන් ටේබල් එක උඩම ලෝරන්ව දිගා කරගන්නවා. අසනයාගේ වැඩේ කරගත්තට පස්සේ කිසි ගාණක් නැතුව විලියම් එතනින් යන්න යනවා. කොමනත් විලියම්ගේ මූණට නොපෙන්නුවට ලෝරන්ගේ මූණේ සැහැණ ලොකු අප්‍රසන්න භාවයක් විලියම් ගැන තියෙනවා කියලා අපිට මෙන්න මේ වෙලාවේදී තේරෙනවා. මේ අතරවරේ අපිට තවත් එක චරිත දෙකක් මුණ ගැහෙනවා. මේ තමයි මයිකල් සහ ග්‍රේ කියන දෙන්නා. මේ දෙන්නා වෙන විදිහට කුලි ඝාතකයෝ දෙන්නෙක්. මේ දෙන්නගේ ළඟ මේ විලියම් කියන පුද්ගලයාගේ ෆොටෝ එකක් තියෙනවා. හොඳින් කැලිම විලියම් හොවාගෙන කොහොම නතර වෙලා ඉන්න වැකේෂන් හවුස් එක පැත්තේ යන ගමන් ඉන්නේ. කොමන් කට්ටිය බොහොම නිස්කලංක විදිහට ඩිනර් ලෑස්ති කරනකන් ඉන්න අතරවරේදී අපිට දකින්න පුළුවන් මෙයාලගේ ගෙවල් ආසන්නේ වාහනයක බ්‍රේක් ඩවුන් වෙනවා. මේ දේ ඇරි නැතිනම් ලොකු අවධානයක් නොදී බලාගෙන හිටියත් වැඩි වෙලාවක් යන කලින් මේ මනුස්සයා මොගේ නිවසේ දොරට ඇවිල්ලා තට්ටු කරනවා තමන්ව ජෙස් කියලා හඳුන්වලා දෙන ගමන්. කොමන තමන්ගේ කායික බ්‍රේක් ඩවුන් වුණා ටෝ ට්‍රක් එකකට කතා කරන්න අමතමක් ගන්න දුරකථනයක් ලබා දෙන්න පුළුවන්ද කියලා ජෙස් ඇහුවා. විලම් මේකට මැදිහත්ලා කියන්නේ මොකද ඔයාට ෆෝන් එකකුත් නැද්ද කියලා. වෙලාවදී ජෙස් කියනවා ඒක ෆෝන් එක නම් තියෙනවා ෆෝන් එකේ බැටරි එක ඩෙඩ් කියලා. වෙලාවදී විලම් අනිත් අතට කියන්නේ මේ බලද්දී කොහමඩත් සිග්නල් නම් අඩුයි ඔයාට කොහමඩත් ඇහැමතුමක් නම් ගන්න විදියක් නැති වෙවි කියලා. මේ වෙලාවදී කතාවට මැදිහත් වෙච්ච එරින් මේ නන්නඳුරන මනුස්සයාට ආගේ ෆෝන් එක ලබා දෙනවා. මේකේ සිග්නල් නම් පොඩ්ඩක් අඩුයි එහෙමයි පොඩ්ඩක් ට්‍රයි කරොත් එහෙම සිග්නල් කණුවක් හරි ගන්න පුළුවන් වෙවි කියලා. මේ වෙලාවෙදිම එළිය ගොඩ හරි අසීතල හින්දා ෆෝන් එක ලබා දුන්න එරින්ගෙන්
සිගරට් එකක් බොන්න පුළුවන්ද කියලා ජසහදි විලම් කියනවා ඇයි සිගරට් බොන්නේ නැහැ එයා තම බාලවයස්කාරණියක් කියලා කමනත් සක්කුවේ පිටිපස්සෙන් දාගෙන හිටපෝ සිගරට් පෙට්ටියක් ඇදලා අරගෙන ජස්ට් ලබා දෙද්දි විලම් උත් එක පුදුම වෙනවා මොකද මීට කලින් එරින් සිගරට් බොනවා කියලා විලම් දැනගෙන හිටියේ නැහැ කමරේ ජස් එක්කම එළියට ගියපු විලම්ට අහන්න ලැබෙනවා ජසයාගේ මේ යාළුවට අමතුමක් දෙලා කියනවා ඉක්මනටම ට්‍රෝටක් එකක් අරගෙන එයාගේ වාහනේ අරගෙන යන්න එන්න කියලා කමනත් වැඩේට පැයකමාරක් විතර යාවේ කියලා තමයි ජස් ෆෝන් එක අපහු ලබා දෙනගම මේ කවුලයාට කියන්නේ කමනත් අවුලන්නේ මම වාහනේට වෙලා ඉන්නම් කියලා ජස් කියා දෙයට පොඩි වෙලාවකට බාත්รูම් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහද්දි ඔවුන් මේ වැඩේට ඉඩ දෙනවා කමනත් එළියේ සීතල ටිකක් වැඩි හින්දා හන්දිමල ලෝරන් යෝජනා කරනවා ජස්ට් උදව් වෙනකන් නිවස ඇතුළට වෙලාම ඉන්න කියලා මේ අදහසට විලියම් මුලින් අකමැති වුණත් පස්සේ එයාටත් මේ අදහසට අකමැතෙන් හරි කැමති වෙන්න සිද්ධ වෙනවා කමනත් ජස් මේ විදිහට නිවස ඇතුළට ගත්ත එකට එරංගේ හිතේ පුංචි වෙනස්කම් කැමැත්තකුත් තියෙනවා කියලා අපට දකින්න පුළුවන් වෙනවා ජස් විලියම් දෙන්න ඇල්කොහොල් වගේ බොන්න ගමන් ජස් නිකමට එරින්කින් ගන්නවා ඔය ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා විලියම් මේ වෙලාවෙදි මැදිහත් වෙලා කියන්නේ ඒ ඩ්‍රින්ක්ස් ගන්නේ නැහැ කියලා කමනත් මේ වෙලාවෙදි ජස් මතක් කරනවා එයා මීට කලින් බාටෙන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරපු රැකියාව ගැන විස්තර තමන්ගේ වාහනේ කැඩුන වෙලාවෙදි නිවසට ඇතුළට අරගෙන කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට මම ඔයාලට ලස්සන කොක්ටේල් එකක රහ බලන්න ලබා දෙන්නම් අවස්ථාවක් කියලා මම ඩ්‍රින්ක්ස් වගේ එකතු කරලා එයාගේ අතින්ම කොක්ටේල් එකක් හදලා මේ පවුලයට සර්ව් කරනවා කමනත් විලියම් මුලින් මේ නන්නාඳුනන මනුස්ස හදා දුන්න කොක්ටේල් එක බොන එක ප්‍රතික්ෂේප කරා පස්සේ මේ කාන්තාවන් දෙන්නගේ බලකිරීම හින්දා විලියම් එක ෂොට් එකක් ගන්නවා මේ කාන්තාවන් දෙන්න ඊළඟට කැම නැස්ති කරන්න මෙතනින් පිට වෙලා යද්දි ජස් විලියම් දෙන්න ඔන්න පුංචි චැට් එකක් දාන්න ගන්නවා කමනත් මෙන්න මේ වෙලාවේදී තමයි ජස් විලියම් කරන රසාව ගැන විස්තර අහන්නේ ඈතරම රසාවක් නෙවෙයි කරන්නේ සමාජ සේවකයෙක් විදියට මේ බලතේ දේශපාලඥයෙක් විදියට වැඩ කරනවා කියලා කිව්වට පස්සේ ජස් ටිකක් ගැඹුරින් මේ ගැන විස්තර අහන්න පටන් ගන්නවා ඔන්න මේ අතරවාරේ තමයි විලියම්ට මේ ඩ්‍රින්ක් එකේ බලපෑමට අනුව වෙන්නේ නැති එකපාරටම සේවිකල් වීම ගතියක් වගේ ඇති වෙන්නේ කොමන ජස් මේ විදිහට කතා බහ කරමින් ඉඳිද්දි විලියම් විතරක් නෙවෙයි එයාගේ බෙරිඳ දුව දෙන්නටත් මේ විදිහටම සේවිකල් ගතියක් ඇති වෙලා ක්ලාන්ත ගතියක් ඇති වෙනවා කොමන ඊළඟ සීන් එකේදී මේ තුන් දෙනාටම ආපහු සිහිනකොට මේ තුන් දෙනාම එකම කවුච් එක කෑ ගන්නත් බැරි වෙන විදිහට බැඳලා ගැට ගහලා දාලා මේ ඉස්සරහම ටේබල් එක ලොරන් විසින් හදපු රසවත් කෑම ටික රස බලමින් කෑදර විදිහට කාගෙන කාගෙන යන ජස් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ කොමනත් මේ කෑම කන අතරෙදිම ජස් ඇවිල්ලා ලොරන්ටත් කිස් එකක් දෙලා විලංගේ මූණටත් හොඳ කඹුල් පාර දෙලා ආපහුගෙන සිට එකෙන් වාඩි වෙලා කට්ටියට කියනවා අද රෑවල තුන් දෙනා විශේෂ ගේම් එකක් ප්ලේ කරන්න තමයි මාත් එක්ක ලෑස්ති වෙන්නේ ලොකු ප්‍රශ්න නැහැ මට අහන්න තියෙන ප්‍රශ්න තුනකට උත්තර හැබැයි මේ හැම ප්‍රශ්නයකටම ලොරන් හරි උත්තරේ දන්නවා ඒ වුණාට මට අවශ්‍ය කරන්නේ විලියම්ගෙන් මේ ප්‍රශ්න වලට හරි උත්තරේ දැනගෙන එයාගේ අවංකභාවය ඔප්පු කරගන්න කියලා මේ වෙලාවේදී මේ නිවස වටේ තිබ්බ සියලුම බ්ලයින්ඩ්ස් ටික ක්ලෝස් කරලා දාපු ජෙස් වැඩේ තව සංකීර්ණ කරන්නේ නැතුව ඔහුට අවශ්‍ය විදියට හැමෝටම සපෝට් කරන්න කියලා කියන ගමන් එරින්ට කියනවා ඔබ බොහොම ලස්සන ගැහණු ළමෙක් වගේ තාත්තා මං අහන ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් ඔයාට අම්මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ජෙස් කියනවා මේ වෙලාවේදී විලියම්ගේ කට බැඳලා දාපු පාටිය අතින් කරලා දාපු ජෙස් නැවතව තවක් මෙයාට ආයෙමත් ඩ්‍රින්ක් එකක් ලබා දෙනවා මෙව තවද ඇත්තනව බොන්න දෙන්නේ ඩ්‍රින්ක් එකක් නෙවෙයි ජෙස්ගේ මූත්‍රා වගේක් මේ ගේම් එකේ රෝල් කියන ගමන් ජෙස් ලොරන්ට මතක් කරනවා ඔයා මේ ගේම් එක කන්ටිනියු කරන්න අකමැති නම් ඔයාට ඕනම් වෙලාවකදී ස්ටොප් කියන වචනේ කියන්න පුළුවන් හැබැයි එහෙම කිව්වට පස්සේ ඔයාට මාතක ඉන්ටිමේට් වෙන්නත් සිද්ධ වෙනවා කියලා ජෙස් කියනවා ඒ වගේමයි මේ නාකි විලියම්ට වඩා මට ඔයාව ගොඩාරයක් සතුරු කරන්න පුළුවන් කියලා ජෙස් කියද්දිම විලියම් ජෙස්ට කෑ ගහගෙන එද්දිම ලොරන්ගේ නාහයට දුන්න පාරට මගේ නාහෙන් ලේ දාන්න පටන් ගන්නවා ඊළඟට ජෙස් වොයිස් රෙකෝඩ් එකකුත් ඔන් කරලා ඔන්න ප්‍රශ්න කිරීම නැත්තම් මේ ප්‍රශ්න තුන අහන්න පටන් ගන්නවා මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ විලියම් කොයිම හරි ජීවිතේ කාලෙකදී ස්ත්‍රී දූෂකයෙක් විදියට චෝදනා ඉල්ල වෙලා තියෙනවද කියලා මේ වෙලාවේදී විලියම් ටිකක් බැරරු මුහුණක් අරගෙන මේ චෝදනා ප්‍රතික්ෂේප කරලා කියන්නේ එහෙම කිසිම දෙයක් යාගැතින් සිද්ධ වෙලා නැහැ කියලා මේ වෙලාවේදීම තමන් වාඩිලා හිටපු තැන නැගිටපු ජෙසි විලියම් ළඟට ඇවිල්ලා මිනිහගේ මූණට එක දිගටම පහර දෙනවා අන්තිමට ලෝරන් නවතන කියලා කෑ ගහනකම කමනත් මේක පළවෙනි වතාවෙන් හින්දා ජෙස් විලියම්ට කියනවා මේව තවදි මං ඔයාලට සමාව දෙනවා ඊළඟ වතාවෙදී බොරුවක් කියන ලෑස්ති වුණොත් එහෙම ඔය පහර දුන්න විදියටම පහර දෙන්නේ මං ඔබේ ගැහණිට කියලා ඔන්න ඔය වෙලාවේදී වෙන කරන්නම දෙයක් නැති තැන පීඩනයට අහුවලා ඉන්න විලියම් මේ ප්‍රශ්නට හරි උත්තරය දීලා ඔව් කියලා කියනවා මේත් එක්කම ජෙස් ගැට ගහලා තාලා හිටපු එරින්වත් මේ ස්ථානයෙන් ගොස්සගෙන බාත්รูම් එක ඇතුළට අරගෙන යන්නේ මේ අම්මා තාත්තා දෙන්නම මගේ දුවට කිසි කරදරයක් කරන්න එපා කියලා කෑ ගහලා කියන අතරවාරයේදී ජෙස් එරින්ව බාත්รูම් එකට අරගෙන ගිහලා ඇගේ ඇඟේ හිලා තිබ්බ ලේ පැල්ලම් ටිකත් පිරිසිදු කරනවා කොමනත් මෑගේ අත නිකමට වගේ චෙක් කරලා බලද්දි ජෙස්ට දකින්න පුළුවන් වෙනවා මෑගේ අතේ කැපුම් තුවාල කිහිපයක්ම එකම ස්ථානයක තියෙනවා කියලා මගේ පැහැදිලි වෙන්නේ එරින් කිහිප වතාවක්ම සුයිසයිඩ් කරගන්න උත්සාහ කරලා තියෙනවා කියලා කොමනත් මෑගෙන අහන්න මොහොතකට කලින් මගේ නිවසට ආව කවුරුහරි තට්ටි කරන සද්දෙත් එක්කම ජෙස් කැලින්ම ප්‍රධාන දොර ළඟට දුවගෙන එනවා කොමනත් මේ විදියට නිවසට ඇවිල්ලා තට්ටු කරන්නේ අර මයිකල් සහ ගේරි කියන පූජ්‍යලව දෙන්නා ඔවුන් අතරම ඇවිල්ලා තියෙන්නේ විලියම් හාගෙන කොමනත් ජෙස් මේ වෙලාව
දෙක්කෙනවා මෙනිවස විලියම් කියලා කවුරුත් නැහැ. එයා සෑහගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි මේ දවස්වල වැකේෂන් වලට ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි මේ කතාව විලියම් ගේරි දෙන්න නම් පිළිගන්න පාටක් නැහැ. කොමුණොත් මේ දෙන්න අන්තිමට අර උත්තරයක් නැතුවම මෙතන පිටවලා යන අතර වරේදී ජසාපව ගිහිල්ලා බාත්รูම් එක හිටපු එරින්ව තවත් ටික වෙලාවකින් ආපහු කවුච් එකට අරගෙන එනවා. එහෙමත් කලින් විදියටම අතපය ගැට ගහලා තාලා කවුච් එක වාඩි කරපු එරින්ව තියලා ජසීලංග ප්‍රශ්න විදියට විලියම්ගෙන් අහනවා. ඔයා ලෝරන්ව කසත් බද්ද දවසේ ඉඳලා මේ වෙනකන් වෙන ගෑනු කෙනෙක් එක්ක එහෙම ඉඳලා තියෙනවද කියලා. කොමුණොත් විලියම්ට නැවතවතාවක් ගුටි කන ආසාවක් නැති හින්දා එයා ලෝරන් දිහාවත් එකපාර බලලා ඔව් කියලා උත්තර ලබා දෙනවා. කොමුණොත් මේ උත්තරයත් එක්ක නම් ජස් ටිකක් සැහැීමකට පත් වෙලා මොන දැන් හරි සටකපට දේශපාලඥයෙක් ඇත්ත කියන පටන් අරගෙන කියලා කෑ ගහනවා. මෙවලද ජස් දෙවන ප්‍රශ්නට හරි උත්තරය ලබා දුන්නු විලියම්ට කියනවා මම වගේ අහන්න තවත් එකම එක ප්‍රශ්නයක් විතරයි. මේ ප්‍රශ්නට හරි උත්තරය ලබා දුන්න ගමන්ම මම ඔයාලගේ නිවසෙන් පිටවලා යනවා කියලා. තුන්වෙනි ප්‍රශ්න විදියට අහන්නේ ඔයාගේ ළඟම සමීපත කෙනෙක්ව ඔබ බලහත්කාරයෙන් දූෂණය කරන තියෙනවද කියලා. මේක තවත් එක්කම ලෝරන් එරින් දෙන්නම විලියම් දිහා බලාගෙන ඉඳලා විලියම් ළඟට දෙන්න යන උත්තරය මොකද කියලා බලද්දිම එහෙම කිසිම දෙයක් තමන් අතින් සිද්ධ වෙලා නැහැ කියන වගේ දෙයක් කියන හදද්දිම දෙසක පාරටම විලියම්ගේ මූණට කඩා පැනලා මූණේ කම්බලේ පැත්තක කොටසක් සපා කරනවා. එයාගේ දත්වලට ගැළවිලා එනකම්ම මෙවලාදි මර හයියෙන් වේදනාවෙන් විලියම් කෑ ගහන්න පටන් ගන්නවා. මේ සපා කෑමත් එක්ක කොමුණත් අන්තිම මොහොතදී තමන්ගේ ජීවිතේ තියෙන ආසාව හින්දම විලියම් මේ ප්‍රශ්නෙටත් නැත්තම් තමන් බලහත්කාරයෙන් කවුරු හරි දූෂණය කරලා තියෙනවද කියලා අහද්දි ඒකට උත්තරය ඔව් කියලා ලබා දෙනවා. මේ උත්තරය සැහැීමකට පත්වයි ජජ්ජස් ලේතවරණ තමන්ගේ ඇඟ පිරිසිදු කරගන්න බාත්รูම් එකට යන අතරවාරේ අම්මයි දුවයි පුදුමෙන් විලියම් දිහා බලාගෙන ඉන්නවා. මෙයාට මේ වගේ දේවලුත් කරන්න පුළුවන්ද කියලා දැනගන්න වෙලාවදී කොහොම හරි විලියම් එයාගේ අතකට ගහලා දාලා තිබ්බ බැමි ලැහා ගන්න සමත් වෙනවා. මේ වෙලාවේදී උන් දෙන්න දාලා කීයටවත් මේ හොරා එක්ක ඉන්න ඉඩ තියලා ආය යන්න එපා කියලා කිව්වා. කිසි ගාණක් නැතුව විලියම් එයාගේ බේරිඳා දුවව දාලා නිවසෙන් එළියට පැන ගන්නවා. මේ සද්ද ඇහුනට පස්සේ ජස් පුළුවන් ඉක්මනටම ටේබල් එකක් උඩ තිබ්බ තුවක්කුවකුත් අරගෙන එළියට පැනලා විලියම්ගේ පස්සෙන් හඹාගෙන ඇවිල්ලා අන්තිමට ආසන්න කැලයකදී ඔහු අල්ලගන්න සමත් වෙනවා. කොමුණත් මේ වෙලාවේදීම තමත් මේ ආසන්නේ මුත්තු බලමින් හිටපු මයිකල් ගේරි දෙන්නත් මේ ස්ථානට ළඟා වෙද්දී ජස්ගේ ප්‍රාණපකාරයක් වෙලා ඉන්න විලියම් මේ දෙන්නගෙන් එල්ලීමක් කරනවා. මෙන්න මේ පිස්සු මිනිහා මමයි මගේ පවුලේමයි ප්‍රාණයට තියාගෙන ඉන්නේ පුළුවන් නම් උදව්වක් කරන්න කියලා. කොමුණත් මේ ගේරි විලියම් කියන දෙන්න මේ වෙලාවේදී ජස්ට මතක් කරනවා ඔය විලියම් කියන මිනිහට යන්න අරිනවා. ඔය මිනිහා අපි දෙන්නගේ බිස්නස් එකේ කොටස්කාරයෙක්. ඔය මිනිහා අපිට බාර දෙනවා කියලා. කොමුණත් මේ වෙලාවේදී මේ දෙපාර්ශ්ව අතර ඇතිවෙන වැඩි හුමාරුවෙන් ප්‍රයෝජනයක් ගත්ත විලියම් මේ දෙගොල්ලගෙම බෙරලා පලා යනවා. කොමුණත් මේ කරවලේම හුමාර වෙච්ච එක වැඩි ප්‍රහාරය මේ ගේරි කියන පුජ්‍යලගේ ඔළුවට මෙල්ල වෙච්ච හින්දා ඔහු මෙතනම මැරි වැටෙනවා. මේ දෙකම පලායමින් හිටපු විලියම්ගේ පස්සෙන් අඹාගෙන යන ජස් එළියට ගන්න අන්තිමට ජස් අල්ලගන්න ඔහුගේ ඇඟට පැනපු මයිකල් එක්ක ඔහුට පොරබදින්න සිද්ධ වෙනවා. අන්තිමට සෑහෙන වෙලාවක් දුරදිග කියපු මේ පොරබැදීමේ ජස් අහලපාල හොයාගෙන පුළුවන් වෙච්ච තඩි කල්ගෙඩියක් අරගෙන මයිකල්ගේ ඔළුව කුඩු වෙනම පහර දෙන්න සමත් වෙනවා. මේ ලැබුණු මිඩංගුවෙන් කොහොම හරි විලියම් මේ පරිමිටත් මේ ලේක් හවුස් එකෙන් සෑහෙන දුරක් ගමන් කරලා ප්‍රධාන මාර්ගයකටත් අවතීර්ණ වෙලා දැන් නැහැ දෙයනේ කියලා තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් නැහැ කියලා විලියම් සනසුන් සුසුමක් හෙලන්න හැදුවත් මගේ පිටිපස්සෙන් මතුවෙච්ච ජස් නවතවතාවක් විලියම් ඇදගෙන මේ ලේක් හවුස් එකටම අරගෙන එනවා. අන්තර කලින් හිටපු විදිහටම ළඟම අත් දෙකයි කකුල් දෙකයි කටයි ගැට ගහලා දාලා කවුච් එකට දාලා හොඳට බර තියෙන මිටියක් අරගෙන ඇවිල්ලා මගේ දනපු පොල් කටු දෙක කුඩු වෙනකම් අමදෝ බලාගෙන ඉඳිද්දිම ඔහුට සාහසික විදිහට පහර දෙන්න ගන්නවා. ඊළඟට එරින්න නැවතවතාවක් කියලා දාන අතරවාරයේදී නැවතවතාවක් මොංගේ නිවසේ කවුරු හරි තට්ටු කරන සද්දෙත් එක්කම තමයි ජස් ප්‍රධාන දොර ළඟට යන්නේ. නැවතවදී ආපහු එන්නේ මයිකල්. පේන විදිහට ජස් සල්ල කරපු ප්‍රහාරයෙන් මයිකල් මිය ගිහලා නැහැ වගේ. මොහු කෙලිම නිවස තුලට කඩා වැදලා ජස්ට කිනිසකින් අනන්න පොරබදින අතරවාරයේදී ජස්ගේ මූණට මේ කිනිස ආසන්න වෙද්දිම වසනවට පිටිපස්සෙන් මේ මයිකල්ගේ කොන්දට කිනිස බසනවා එරින්සෙන්. එරින්ගේ මේ වැඩේ දිහා බලාගෙන හිටපු විලියම් එරින් ආයමත් උද්‍යෝගෙමත් කරනවා ඔය ගමම ඔය ජස් කියන මනුස්සයවත් මරලා දාන්න කියලා. හැබැයි ජස් මැදිහත් වෙලා එරින් ගැති තිබ්බ කිනිසත් පත්තකට විසික් කරලා දාන්න සමත් වෙනවා. ඊළඟට ජස් නැවතවතාවක් එරින්ව මෙන්න විස තිබ්බ කාමරයක් ඇතුළට එක්කරගෙන ගිහලා එයාගේ හෙඩ්ෆෝන් එකත් ලබා දෙලා ඇඳෙන් නිදාගෙන මේ හෙඩ්ෆෝන් එක කනේ ගහගෙන ඉන්න වැඩපිටාවේ මොන දේ සිද්ධ වෙනවද කියලා අවධානකින් නැතුව ඉන්න කියලා කියන ගමන් ජස් මේ ස්ථානයෙන් පිටවලා යනවා. කොමන තීලඟට ජස් නැවතවතාවක් විලියම් සහ එයාගේ වයිෆ් ළඟට ඇවිල්ලා ළඟින්ම පුතුවන් තියාගෙන ඔය ප්‍රශ්න තුනටම උත්තර නම් දුන්න තමයි. හැබැයි මල් ළඟ තව එක්ස්ට්‍රා ක්වෙස්චන් එකක් ඉතුරුලා තියෙනවා කියලා විලියම්ට කියනවා. විලියම් මේ වෙලාවේදී කියනවා තමන්ගේ අතින් ඇත්තටම වැරදි සැහෙන සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පවුලයට අනේ හින්දම තමයි මේ ප්‍රශ්න අමතක කරන්නත් එක්ක ඔය වැකේෂන් එකකට ෆැමිලි එකක් විදියට මේ ලේක් හවුස් එකට ආවේ කියලා විලියම් කියනවා. අන්තිම අමතර ප්‍රශ්න විදියට ජස් විලියම්ගෙන් අහන්නේ ඔයා ඔයාගේම දුවට බලහත්කාරම කරාද කියලා. මේ ප්‍රශ්නේ අහද්දිම ලොරන් හඬා වැටෙන ගමන් දෙයනේ වගේ අපරාධයක් කරන්න උඹට පුළුවන් වුණාද කියලා විලියම්ට කෑ ගහනවා. කොමුණත් විලියම් මේ වෙලාවේදී කියන්නේ එරින් කියන්නේ යාගේ ලේබානින්ම බිහිවෙච්ච දුවක් නෙවෙයි මගේ ලෑගේ සුළුපියා.
ඉතින් එහෙම දෙයක් සිද්ධ වුණා කියලාවත් නොවුණ කියලාත් උඹට ඇති වැඩේ මොකද්ද කියලා ජෙස්ගෙන් අහනවා. කොමනත් මේ වෙලාවේදී මක් උත්තර ලබා ගත්තට පස්සේ ජෙෆ් විලියම්ගේ බැමටගත් ලැහැලා දාලා ඔව නිදහස් කරනවා. මෙලාද විලියම් ජෙස්ට කියන්නේ ඔබ මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය වුණ ගාණ කියන 12 මිලියන එකක්ද දෙකක්ද කියලා මම අවශ්‍ය මුදල දැම්මම ට්‍රාන්ස්ෆර් කරලා දාන්නම් කියලා මේ බලකාමි දේශපාලඥයා ජෙස්ට කිව්වා. ජෙස් මේක සතේකට ගණන් ගන්න නැහැ. ඊළඟට ජෙස් කියනවා වා මහලොකු හයිකාරයෙක් නම් බලවන්තෙක් නම් පුළුවන් නම් මට මේ වැඩෙන්න පහර දෙන්න කියලා. ඊළඟට ලැබුණු චාන්ස් එකෙන් විලියම් තමන්ට පුළුවන් උපරිමයටම දරුණු විදියට ඔබට පහර දෙන්න උත්සාහ ගත්තත් මේ කිසිම හැකින් ඔබට හිතපු තරම් හානියක් සිදු කරන්න විලියම්ට පුළුවන් වෙන්නේ නැහැ. ඔබ මේ පහරවල ඔක්කොම ටික බිඳ දරාගෙන හිටපු ජෙස් අන්තිමට මහන්සියට විලියම් මේ වැඩෙන් නතර කරනවත් එක්කම තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. එන මිනිහට මොහොනේ කටින් ලේ දානකම පහර දුන්න ඕන අන්තිමට විලියම්ව පැත්තකට තල්ලු කරලා දානවා. ගමන දැන් කියර කියාගෙන කිසිම දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න විලියම් ඒක දිහා බලාගෙන හිටපු එරින්ට කියනවා පුළුවන් නම් මේ වතාවෙදී ඔහුට උදව් කරන්න කියලා. මෙතර වරේ තවත් එක විශේෂ වද බන්ධනයකට මේ දොස්තරව යොමු කරන්න සූදානම් වෙන අතර වරේදී ලෝරන් නම් කියන්නේ අනේ ඔන්නෝ මිනිස්සෙට අඩුවේ ඉන්න ඉඩ අරින්න කියලා. මෙලද කොහොමද නතර කරන්න කියලා කමාන්ඩ් එක දුන්න හින්දා ජස් විලියම්ට පහර දෙන එක නතර කරලා කලින් ගේම් එකේ රෝල් එකක් විදිහට කියපු ලෝරන්ට දැන් එයත් එක්ක ඉන්ටිමේට් වෙන්න අවශ්‍යයි කියලා එව මෙතනින් ලැහගෙන කාමරයකට අරගෙන යන සූදානම් වෙනවා. මේ වෙලාවේදී විලියම් ආපහු එදෙනම් කරන්න එපා කියලා කිව්වත් ලෝරන් විලියම්ට කියන්නේ මම මේක ඇත්තටම ඔයා වෙනුවෙන් නෙමෙයි කරන්නේ මගේ සතුට වෙනුවෙන් කියලා. ඊළඟට මේ දෙන්නම ආපහු කාමරයක ඇතුළට ගියත් අපි හිතන දෙන්නම් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම ගැඹුරු ඇස් වලින් මොවුන් දෙන්න එකිනෙක දිහා ටික වෙලාව බලාගෙන ඉඳලා ජස් මේ කාමරෙන් ආපහු එළියට බහලා විලියම් දිහාවට එනවා. මෙතන ජස් නැවත වතාවක් ලේ පෙරාගෙන නැගිටන ගන්නවත් කියා ගන්නවත් බැරුව ඉන්න විලියම් ළඟට ඇවිල්ලා අහනවා මොකද දැන් ওই දේශපාලඥ විදියට තිබ්බ බලය ක්‍රියාත්මක කරන්න හැකියාවක් එහෙම ලැබුණද කියලා. තමුල්ලා වගේ බලෙන් ධනෙන් උමුතු වෙලා ඉන්න මිනිස්සු තමුලට ඕනම දෙයක් කරන්න පුළුවන් ඕනම ජරා වැඩක් කරලා බහැරෙන්න පුළුවන් කියලා හිතාගෙන අංශක මිනිස්සුන්ට හැමදාමත් නපුරුකම් කරනවා කියලා ජස් මේ වෙලාවේදී කියනවා. තමුල්ලා වගේ බලවත් ධනවත් මිනිස්සු සහගහන අපරාධ දුසින් ගණන් කරත් නිතින් බේරලා ලස්සනට ජීවත් වෙන විදිය හැම විදිහම හදා ගන්නවා. හැබැයි අපි වගේ අහිංසක මිනිස්සෙක් ගංජ කොටයක් බෙව්වොත් මාර්ග නීතියක් ඇඩුවොත් එහෙම නීතිය උප්පරිමේම ක්‍රියාත්මක කරනවා. මේ හැමදේම සාමාන්‍ය අහිංසක අපිට විතරයි කියලා කෑ ගහනවා. කමනතව කියන බලයට දැන් අසරණ වෙලා ඉන්න තමුන්ට උදව් කරන්න විදියක් තියෙනවද කියලා පේනවද කියලා ඇහුවත් දැන් සී විකාරයන් වගේ ඉන්න මොහොට උත්තර දී ගන්න තරම්වත් පණකඳක් නැහැ. අන්තිම කට අරගෙන මොන හරි කියන්නේ යද්දිම ජස් නැවතවතාවක් මගේ මුහුණ අනිත් පැත්තටම ඇඹරලා යන හොඳ පහරක් දුන්න ෂණයකින් මිනිහට සිහි නැති වෙලා යනවා. ඊළඟට අපිට දකින්න පුළුවන් එන්නේ ඊළඟ දවසේ උදේ සීන් එකක්. විලෙම් ඊළඟ දවසේ උදේ ආපහු සිහියේදී මේ තොටුපළ ආසන්නේ තඩි ගල් දෙයක මේ ගැට ගහලා දාලා තිබ්බ කඹෙත් එක්ක තනි වෙලා ඉන්න විදිය අපිට දකින්න පුළුවන් වෙනවා. හැබැයි මේ වෙලාවේදී ලොරන් උතුමුද විදිය හිනාවකුත් දාගෙන විලියම් දිහාවට ඇවිදගෙන එනවා. මේ වෙලාවේදී ලොරන් තවත් එක ප්‍රාපෝච්චාරණයක් කරන ගමන් විලියම්ට කියන්නේ මම තමුට කිසිම දවසක කිසිම විදියකට ආදරයක් නම් කරේ නැහැ. අතන මට අවශ්‍ය වෙලා තිබ්බේ මගේ දුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙලා සපවත් ජීවිතයක් උදා කරන්න අන්න හින්ද තමයි මම ඔබව කසාද බැඳි කියලා ලොරන් කියනවා. හැබැයි හැමදේම වෙනස් වෙන පටන් ගත්තේ ඔබ මගේ අහිංසක දුවට බලහත්කාරකමක් කරා කියලා දැනගත දවසේ ඉඳලා කියලා ලොරන් කියද්දි ඔන්න විලියම් ගෑස් දෙක ලොකු වෙනවා. මොකද මේ හැමදේම මීට සෑහෙන දවස් ගණනාවකට කලින් ප්ලෑන් කරලා තිතටම ක්‍රියාත්මක වෙච්ච දේවල් ටිකක් කියලා දැන් එයාට පැහැදිලි වීගෙන ඉදී. විලියම්ගේ මේකට නිදි හමුවට ගිහිල්ලා කිසිම හවුහරණක් ලබා ගන්න බැහැ. එයාගේ බලයට හැමදේම යටත් කියලා දන්න හින්ද තමයි ජස් එක එකතු වෙලා ලොරන් එරින් වෙච්ච එයාගේ දුවට කරපු අපරාධයට විලියම්ගෙන් පළිගන්න සුපිරි ප්ලෑන් එකක් ගහලා තිබිලා තියෙන්නේ. එන්න තමයි අර කොක්ටේල් එකක් හදනවා වගේ රඟපාලා විලියම්ට බොන්න දුන්නු කොක්ටේල් එකට විතරක් සේනත් වෙන ඩ්‍රග් එකක් මිස් කරලා දාලා අනිත් දෙන්න බොරුවට සේනතුනා වගේ ඇක්ට් කරලා තිබිලා තියෙන්නේ. හැබැයි මවුන් කලින් ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ විලියම්ගේ මේ විදියට සිදු කරපු අපරාධවලට පාපෝච්චාරණයක් රෙකෝඩ් කරගත්තට පස්සේ මිනිහට යන්නේ ඩාරනවා කියලා. හැබැයි ජස් එරින්න බාත්รูම් එකට කරගෙන ගියපු වෙලාවෙදී එයාගේ ඇතේ තිබ්බ කැපුම් තුවාල එයාව සිව්සයිඩ් කරගන්න කීපතාවක්ම උත්සාහ කරපු වගේ ප්‍රතිඵල කියලා දැනගත්තාම තමයි ජස් එයාගේ මූලික සැලසුමට තවත් කොටසක් එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ විදියට සුපරේට ප්ලෑන් කරලා සිදු කරපු ගේම් එකක් සක්සස් වුණ සතුට ලෝරන් එරින් ජස් තුන්දෙනා බෙදා ගන්න සූදානම් වෙද්දී විලියම්ට දැන් එයාගේ ඉරණ මොකද්ද කියන එක හොඳටම පැහැදිලියි. අම්මට දුවට මෙතනින් පිටිපස්සට හැරලා යන්න කියන ගමන් ජස් මේ කොන්ක්‍රීට් කණු දෙකට ගැට ගහලා තිබ්බ විලියම්ගේ අවසානයේ ඇමරිකාවේ අර කලින් කියපු විදියට සැහෙන ගැඹුරුතම ගංගාවක් විදියට හඳුන්වන මේ ගංගාවේ පතුලටම කිමි දෙන්න අවස්ථාව ඉඩ සලස්වනවා. ඉතින් යාළුවනේ මෙතනින් මේ මූව එක අවසන් වෙනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. අපේ මේ වැඩේ හොඳයි කියලා හිතනවා නම් සපෝට් එකක් දෙන්න පුළුවන් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ෂෙයාර් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් එක ලස්සන වීඩියෝ එකකින් ඔයාලඟට එනකම් පරිස්සමෙන් ඉන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.